එකෝමත්තක කාලයක වැඩසටහන් මාලාවේ 6 වෙනි වැඩසටහන ආරම්භ කරන්න තමයි අපේ මේ සූදානම. අද වැඩසටහනට මම පාදක කරගත්තේ අපේ සීයා. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තා ඒ කාලය ගැන කියපු රසකතා කිහිපයක් ඕගොල්ලොන්ට අරගෙන එන්න. මුලින්ම මම අපේ සීයා ගැන ඕගොල්ලොන්ට පොඩි විස්තරයක් අරගෙන එන්නම්. අපේ සීයාගේ නම තමයි සුගතදාස විජේසිංහ. සීයා ඉපදුනේ 1927 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ. සීයා තමයි පවුලේ වැඩිමලා වුණේ. සීයට මල්ලිලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. 1933 අවුරුද්දේ ගාල්ල උනන්විටිය සිංහල බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය ලැබලා බද්දේගම රතනසාර බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වෙලා ඊට පස්සේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයෙන් සහ ශාන්ත අන්තෝනි ඉංග්‍රීසි විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබලා ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයේ විශිෂ්ට ලෙස සමත් වෙන්න සීයා වාසනාවන්ත වෙනවා. ඊට පස්සේ රජයේ ලිපිකරු සේවා විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී දෙලා අපේ රටේ 10 වෙනි ස්ථානය හිමි කර ගන්නවා. 1945 අවුරුද්දේ ලිපිකාර සේවයට බැඳෙන සීයා ටිකෙන් ටික ලිපිකරු සේවයේ අධි ශ්‍රේණියටම ගමන් කරනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තියෙන ගාල්ල කාර්මික විද්‍යාලයේ ලේකකාධිකාරී තනතුර හොබවනවා. 1945 අවුරුද්දෙන් ආරම්භ වුණු සීයාගේ රාජ්‍ය සේවය 1982 අවුරුද්දේදී අවසන් වෙනවා. රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න කාලේ අතරතුර දිසාපතිවරු 3 දෙනෙක්ගෙන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක්ගෙන්ම විශිෂ්ට සේවා සම්මාන ලබා ගන්නත් සීයා වාසනාව ලබනවා. රැකියාවෙන් විශ්‍රාම ගත්ත සීයා විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කළේ නැහැ. සීයා බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා අනුබද්ධ මහජන පුස්තකාල පාඨක සමාජයේ සභාපති විදියට සේවය කළා. ඊට පස්සේ විධායක කමිටුවේ සමාජිකත්වය දරුවා. ඊට පස්සේ ගාල්ල අක්මීමන රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමික සුභසාධක සංසදයේ අනුශාසක ධුරය දරුවා. ඉතින් සීයාගේ ගම්පලාත ගාල්ල බද්දගම වුණත් රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්නකොට සීයා රට වටේම වැඩ කළා. ඒ නිසා රාජ්‍ය සේවයේ සහ සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයින් ගොඩක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. සීයට ගොඩක් දේවල් අහන්න වගේම දකින්න ලැබිලා තියෙනවා. ගොඩක් අත්දැකීම් ලැබිලා තියෙනවා. ඉතින් සීයාගේ අත්දැකීම් සීයා අපි එක්කත් බෙදාගත්තා. අපිව හම්බුනාම ගොඩක් රසවත් දේවල් කියනවා. ඉතින් ඒ ඔක්කොම මතක තියාගන්න අමාරුයි. මොකද සීයා ලබාගෙන තියෙන මේ අත්දැකීම් සමුදාය මහා සාගරයකට උපමා කරොත් ඒ අත්දැකීම් වලින් සීයා අපිට කියලා තියෙන පිහිනුම් තටාකයක් තරම් දේවල් විතරයි. හැබැයි ඒ වයින් අපේ මතකයේ තියෙන්නේ නම් බෝතල් මූඩියකට අල්ලන වතුර ප්‍රමාණය විතරයි. ඉතින් ඒ වයිනුත් තෝරලා බේරලා අරගෙන මේ වතුර බිඳුවක් තරම් ප්‍රමාණයක කරුණු කාරණා කිහිපයක් මේ වගේ බෙදා ගන්න හිතුවා. දැන් අපි බහිමු සීයාගේ අතීත කතා වලට. හෙන්රි දිසානායක කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැන අහලා තියෙනවද? වර්තමාන පරම්පරාව නම් දන්නේ නැති වුණාට සමහර විට අපේ වැඩිහිටියන්ට නම් මේ හෙන්රි දිසානායක කියන නම මතක ඇති. හෙන්රි දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්ක අපේ සීයට තිබුණේ හරිම සමීප සම්බන්ධතාවයක්. අපේ සීයා කියපු විදියට හෙන්රි දිසානායක සහ අපේ සීයා නෑදෑයෝ වෙනවා. හෙන්රි දිසානායක අපේ සීයට කතා කරලා තියෙන්නේ මාමා කියලා. දවසක් සීයට අවස්ථාව ලැබෙනවා හෙන්රි දිසානායක එක්ක දළදා පෙරහැර බලන්න. ඒ බලලා තියෙන මහනුවර ලොකු බිල්ඩිමක බැල්කනියක ඉඳගෙන. ඔන්න ඉතින් පෙරහැර පටන් ගත්තා. ඒත් එක්කම හෙන්රි දිසානායක බෝතලයකුත් උස්සන් ඇවිත් අපේ සීයා ළඟින් වාඩි වෙලා තියෙනවා. දැන් පහලින් පෙරහැර යනවා. උඩ වෙනම කාර්යයක් ජයට යනවා. හැබැයි හෙන්රි දිසානායක පුළුවන් උපරිමයෙන්ම පෙරහැර එන්ජෝයි කර කර අත්පුඩි ගගහ පෙරහැර නැරඹුවා කියලා අපේ සීයා කිව්වා. මේ අතරේ අහල පහල ඉන්න මිනිස්සුන්ට ආරංචි වෙනවා හෙන්රි දිසානායකත් පෙරහැර බලන්න ඇවිල්ලා කියලා. ඒ පාරේ ඉතින් මිනිස්සු එයාව හොයන්න ගන්නවා. මේ අතරේ එක මිනිස්සෙක් පල්ලෙහා ඉඳලා උඩට දුවගෙන ඇවිල්ලා
को अपे हेनरी दिशा नायक हिटबू मंत्रीतुमावा कि आरांची अक्कावा को अपे मंत्रीतुमा इन्न वद कियला हेनरी दिशा नायक महानवा ईट पास हेनरी दिशा नायक महात्म्या गक्कटटम कियनवा आपो ए अका कलिम्म मे यन्न गिया पिस्से कियला ए मनुष्यव पिटक कल्ला अरिनवा अपे सीया अवुरुदु 37क राज्य सेवेमे हिटपु केने अवुरुदु 55 दी तमाई विश्राम यन्ने ඒ කාලේ අද වගේ ගෑනු අය වැඩිය රස්සා කරලා නැහැ. සීය ගාල්ල කච්චේරියේ වැඩ කරන කාලේ 300 දෙනෙක් සේවයේ ඉඳලා තියෙනවා. හැබැයි ගෑනු අය ඉඳලා තියෙන්නේ දෙන්නෙක් විතරයි. ඒ කාලේ රාජ්‍ය සේවය හරිම පිරිසිදුයිලු. ඒ නෑකම් දැන හැදුණුම්කම් නිසා රස්සා දීපු වෙලාවල් බොහොම කලාතුරකින් වගේ තිබිලා තියෙනවා. අපේ සීයත් ගොඩක් ඉන්ටර්විව් බෝඩ්ස් වල ඉඳලා තියෙනවා. සීයා කියන විදිහට ඒ කාලේ ආනන්ද නාලන්ද මහින්ද ධර්මරාජ වගේ ස්කෝල වලින් එන අයට ඒ දවස්වල ලොකු තැනක් පිළිගැනීමක් තිබිලා තියනවලු. මොකද ඒ කාලේ විශ්වාසයක් තිබ්බලු හොද දැනුගත් අය තමයි ඒ වගේ පාසල් වලින් මේ සම්මුඛ පරීක්ෂණ වලට එන්නේ කියලා. සීයා හිටපු ඉන්ටර්විව් බෝඩ් එකේ එක්කෙනෙක් හිටියලු. එයා ගත්තෙම ආනන්දෙන් එන අය විතරලු. म्यूसियस के आयटत होद पिलिगेनी मक्ति बिलती गेनवा एकाले म्यूसियस कट लेसियें लमेक्व दागन्न बैलू ए तरमटम अमारुविलू लोकू तरगयाक तिबुनलू म्यूसियस कॉलेज जगतमयिलू एदवस्सल अपेरटे तिब्ब होदम बालिका पासल सीया कियन विधियट 1970 पस्सेलू अपेरटे राज्य सेवय अपिरिसुदु वेन्न पटन गत्ते ए कियन्ने पोदु पेरमुन बलेटावैन पस्से इतिं एदा इदला मंत्री लिस्ट एकेन तमाई बदवा गेनीम कल्ला तियेन्ने एहेम कले नैत्नम इहलिन लोकु बलपैमक् आवलु इतिं ए दवस्वल सुदुसुकम वलट तनक् लबुने नैलु सीयागे लोक्केक् हिटियलु एया इंटर्व्यूस वलट आबु गमम्म कियन्ने कोको देन्न मंत्री लिस्ट एक अनित् अय यवल दान्न मट नास्ति करन्न कालयक् नै एहेमलु एकेना कियन्ने ඉතින් ඒ වගේ අභාග්‍ය සම්පන්න කාලවකවානුවක්ලු අපේ රටට ඒ කාලේ උදා වෙන්න ගත්තේ. එක දවසක් රියදුරු වෘත්තියට සීයා 3 දෙනෙක්ව ඉන්ටර්විව් කළාලු. 3 දෙනාගෙන් සුදුසුකම් තිබුණේ එක්කෙනෙක්ට විතරලු ඩග්ලස් කියලා කෙනෙක්. ඒ වුණාට මිනිහා තද එක්සත් ජාතික පාක්ෂිකයෙක්ලු. ඉතින් එයාව ගන්න එපා කියලා සීයට බලපෑම් මෙල්ල වුණාලු. ඒ වුණාට එයාටලු හොදටම සුදුසුකම් තිබිලා තියෙන්නේ. පස්සේ සීයා මොකද කරන්නේ සීයා බද්දේගම නියෝජ්‍ය ඇමතිට කතා කළාලු. එතුමා හරි හොද මිනිස්සෙක්ලු සීයා එක්ක ගොඩක් හිතවත්ලු. සීයා ඉතින් ඇමතිට කිව්වලු මෙහෙම වැඩක් වෙලා තියෙනවා එයාව දාන්නත් දෙන්නේ නැහැ මොකද කරන්න කියලා. ඒ පාර නියෝජ්‍ය ඇමතිතුමා ගත් කටටම කිව්වලු බය නැතුව දාන්න මොනවා හරි වුණොත් මම බලා ගන්න අපිට බෑ මේ නිකරුණේ පාර යන මිනිස්සුන්ව මරන්න රියදුරෙක් විදියට අරගන්න ඕන හොදට එලවන්න පුළුවන් කෙනෙක්ව නැත්නම් මේ නිකරුණේ පාර යන අහිංසක මිනිස්සුන්ව මැරනවානේ කියලා නියෝජ්‍ය ඇමතිවරයා ගත් කටටම කිව්වලු ඒ අතරේ සීයා බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා ගැනත් දවසක් මට කතාවක් කිව්වා දවසක් සීයලාට බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා එක්ක රැස්වීමක් තිබ්බලු රැස්වීමට 10 දිනක් විතර එන්න ඉඳලා තියෙනවා රැස්වීම පටන් ගන්න ඉඳලා තියෙන උදේ 10ට හැබැයි 10 වෙනකොටත් 100 එක 3 දෙනයිලු ඇවිල්ලා හිටියේ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා කිව්වලු ඕකේ ලෙට්ස් ස්ටාර්ට් කියලා ඒ පාර 100 කිව්වලු there are few people to come කියලා ඊට පස්සේ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා කියනවලු no no this is the correct time කියලා ඊට පස්සේ රැස්වීම පටන් ගත්තලු රැස්වීම යන වෙලාවේදී අනිත් අය ටික ටික එන්න ගත්තා අරයා ඒ එක්කෙනෙක් දිහාවත් බැලුවේ නෑලු රැස්වීම ඉවර වෙනකම්ම සීයයි අනිත් දෙන්නයි දිහා බලාගෙනමලු කතා කළේ ප්‍රශ්න ඇහුවෙත් ඒ තුන් දෙනාගෙන් විතරලු අදහස් ඇහුවෙත් ඒ තුන් දෙනාගෙන් විතරලු ඉතින් අනිත් අයව සතේකටවත් ගණන් ගත්තේ නෑලු ඉතින් සීයා කියන්නේ එහෙම තමයිලු බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා වෙලාවක් කිව්වොත් වෙලාවටමලු වැඩ. ඒ කියන්නේ උදේ 9 නම් උදේ 9 නම් උදේ 9. 8:59ත් නෙමෙයි 9:01ත් නෙමෙයි. හරියටම 9 වෙනකොට එනවලු.
සිය දවසක් ගාල්ල කච්චේරියේ වැඩ කරනකොට යාළුව එක්ක ගිහින් තියෙනවා ඔරලෝසු කනුව බලන්න. හෙන දවල් සිය යාළුවොත් එක්ක කනුව උඩටත් නැගලා ඔය ඒක ඇතුලේ ඉතින් මේ යන්ත්‍ර සූත්‍රය හැම වැඩ කරනවලු. සියත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ඔය යන්ත්‍ර සූත්‍ර නම් මනම් කෑලි එව්ව මෙව්ව අතපත ගාලා බලලා තියෙනවා. එහෙම ටිකක් වෙලා ඉඳලා කට්ටියම පහලට ආවලු. පහලට ඇවිත් උඩ බලද්දී අම්මට සිරි ඔරලෝසුවේ බට්ට නතර වෙලා. පස්සේ ආයිත් සීය උඩට නැගලා ආයිත් යන්ත්‍ර සූත්‍ර නම් මනම් ටික අත ගෑවම ඔන්න දැන් ඔරලෝසුවේ බට්ටව වැඩ කරන්න ගත්තලු. ඊට පස්සේ සීය ආයි පහලට ආවලු. ඊට පස්සේ ආයි ඔරලෝසුව දිහා බැලින්න ඇත්ත වෙලාවට වඩා ඔරලෝසු කණුවේ වෙලාව විනාඩි 30ක් පරක්කුයි. ඒ කියන්නේ ඔරලෝසු කණුවේ වෙලාව විනාඩි 30ක් නතර වෙලාලු තිබිලා තියෙන්නේ. ඒ පාර ආයිත් උඩට නගින්න කම්මැලි නිසා කට්ටියම මොකද කරන්නේ ආයිත් එන්න ඇවිත් තියෙනවා. වැඩේ කියන්නේ ඒ වෙලාව දිගටම හැමමම තිබිලා. ඒ කාලේ ගාල්ල ටවුමේ මිනිස්සු අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නේ ඔරලෝසු කණුවේ වෙලාව බලාගෙනලු. ඉතින් ඒ කාලේ ගාල්ලට සිංහල අලුත් අවුරුද්ද උදා වෙලා තියෙන්නේ විනාඩි 30ක් පරක්කු වෙලා. සියයට අවස්ථාවක් ලැබෙනව පානදුරේ අරියදම්ම හාමුදුරුවන්ට මාසයක් විතර ඇබිත්තකම් කරන්න. ඒ කාලේ හාමුදුරුවන්ගේ හැම දෙයක් ගැනම හොයලා බලලා ඒව කරලා දීලා තියෙනවා. හාමුදුරුවන්ගේ සම්බන්ධිකාරක විදියට සිය වැඩ කරලා තියෙනවා. පානදුරේ අරියදම්ම හාමුදුරුව තමයි සිංහලෙන් බෝධි පූජා තියන එක ඒ වගේම සිංහලෙන් ගාත කියන එක පටන් ගත්තේ. එහෙම නැත්නම් ප්‍රචලිත කලේ. ධර්මදේශනා හැමත් හරිම හොඳයි. ඉතින් ගොඩක් අය මේ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. සෝම හාමුදුරුවන්ගේ කාලේ වගේම මේ හාමුදුරුවන්ගේ කාලේ හුඟ දෙනෙක් හැදුනා. රටේ හොරමැරකම් සාපේක්ෂ වශයෙන් පොඩ්ඩක් අඩු වුණා. හාමුදුරුවෝ රටවටේම ධර්මදේශනා තිබ්බා. හාමුදුරුවෝ කළුතර ධර්මදේශනා කිහිපයක් තියලා තියෙනවා. හාමුදුරුවන්ගෙන් බණ අහන්න ගොඩක් අය යනේන නිසා හාමුදුරුවන්ට తాවකාලිකව නතර වෙන්න ටිකක් විශාල තැනක් ඕන වෙලා තියෙනවා. පස්සේ හාමුදුරුවන්ව සීය නතර කළේ නඩුකාරවරයාගේ නිල නිවසේ. නඩුකාරයාගේ නිල නිවස සල්ලි ගෙවල මාසයකට අරගත්තලු. හාමුදුරුව නඩුකාර නිල නිවසේ ටෙලිෆෝන් එකවත් පාවිච්චි කරන්න ගියේ නෑලු. මොකද ඒක රජයේ දේපලක් නිසා. ඉතින් සීයගේ ටෙලිෆෝන් එකට තමයි හාමුදුරුවන්ගේ ඔක්කොම කෝල්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ කළුතර සංවිධානය කරපු හාමුදුරුවන්ගේ ධර්මදේශනාව අහන්න මහා සෙනගක් ආවලු. ධර්මදේශනාව තියන්න තිබ්බේ හවස 4ට. හැබැයි උදේ 11 විතර ඉඳන් නොනවත්වා ජන ගංගාවක් ගලන්න පටන් ගත්තලු. මේ ඇස්සේ පත්තරේක ගියාලු පානදුරේ අරියදම්ම හාමුදුරුවන් රජේ දේපල වලින් අයුතු ප්‍රයෝජන ගනී කියලා ලිපියක්. පානදුරේ අරියදම්ම හාමුදුරුව කියන්නේ බොහොම නිවුණු හාමුදුරු නමක්. හැබැයි මේක දැකලා හාමුදුරුවන්ට හොදටම කේන්ති ගියාලු. දිසානායක මහත්තයා සල්ලි ගෙවලානේ මේ ගෙදර මාසයකට අරන් දුන්නේ. මේක ඇහෙන බොරුවක් නේ තියෙන්නේ මම මෙහෙ පිනට ඉන්නවා කියලා. මේක වහාම වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්නේ නැත්නම්
මං අද බණ කියන්නේ නැහැ. ඔන්න හාමුදුරුවන්ගේ ප්‍රකාශනය. එතකොට ඉතින් පත්තරේ ගිහින් ඉවරයිනේ. වෙනස් කරන්න බෑනේ. සීයල ඉතින් හාමුදුරුවන්ට හරියට ආයාචනා කළාලු ධර්මදේශනේ තියන්න කියලා. හාමුදුරුව බෑම කිව්වලු. පස්සේ ඉතින් මොනවා කරන්නද? වෙන හාමුදුරු නමක් වඩම්මලා ධර්මදේශනය සිද්ධ කළාලු. මේ කාලෙම සීයට ජනාධිපති මන්දිරෙන් කතා කරලා තියෙනවා ධර්මදේශනාවකට ජනාධිපති මන්දිරේට හාමුදුරුවන්ට වඩින්න ආරාධනා කරනවා කියලා. සීය ඇහුවලු කවුද කතා කරන්නේ මේ කියලා. එතකොට එහා පැත්තෙන් සීයට මේ වගේ උත්තරයක් ආවලු. ඒ කොහෙට වැඩක් නැහනේ කියපු දේ කරන්නකෝ කියලා උත්තරයක්. පස්සේ සීයා මේ සිද්ධිය පානදුරේ අරියදම්ම හාමුදුරුවන්ට කියනවා. මම ජනාධිපතිට බය නැහැ. ජනාධිපති මන්දිරෙන් නෙවෙයි මොකා කතා කළත් මම එන්නේ නැහැ කියන්න කියලා හාමුදුරුව ටිකක් සැර උත්තරයක් සීයට දුන්නලු. අරියදම්ම හාමුදුරුවත් තරුණ කාලයේදීම තමයි අපවත් වුනේ. වස දීලා අපවත් වුණා කියලා විශ්වාසයක් තියෙනවා කියලා තමයි සීය අපිට කිව්වේ. අපේ සීයා සෑහෙන කාලයක් මීගමුවේ වැඩ කරනවා. ඒ කාලේ මුළු මීගමුවෙන්ම බෞද්ධ පවුල් තිබ්බේ 35යිලු. අනිත් ඔක්කොම පවුල් කතෝලික පවුල්ලු. එකම එක පන්සලයිලු මුළු මීගමුවටම තිබ්බේ. පොලිසිය නම් ගොඩක් බෞද්ධ අය වැඩ කළාලු. වෙසක් එකට පන්සල හරහා සීයලා ඒ කාලේ වෙසක් කලාපෙම සංවිධානය කළාලු. ඉතින් වැඩි හරියක් මීගමුවේ කතෝලික මිනිස්සු හිටියට එයාලත් ඒ වැඩවලට හරි හරියට උදව් කළා තියෙනවා. ඉතින් ඒ කාලේ මීගමුවේ තිබ්බේ බොහොම සාමකාමී පරිසරයක්ලු. හීන තියන ධර්මාලෝක හාමුදුරුව තමයි මීගමුවේ බෞද්ධාගමික දේවල් වලට ගොඩක්ම කැප වෙලා තියෙන්නේ. මීගමුවේ ඉන්න කාලේ හීන තියන ධර්මාලෝක හාමුදුරුවම අඳුර ගන්න අපේ සීයට අවස්ථාව ලැබෙනවා. බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් සීය කියන්නේ ධර්මාලෝක හාමුදුරුව කියන්නේ හෙන දැනුගත් හාමුදුරු නමක් කියලා. සීයත් ඒ කාලේ හාමුදුරුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ලෝකේ ආගම් ගැන මහා දැනුමක් ඒ හාමුදුරුවන්ට තිබිලා තියෙනවා. දැන් අද ගොඩක් හාමුදුරුවරු අනිත් ආගම් විවේචනය කරන්නේ බනින්නේ එවුව ගැන නිසි අධ්‍යයනයක් කළා නෙමෙයි. හැබැයි හීන තියෙන ධර්මාලෝක හාමුදුරුව ලෝකයේ තියෙන හැම ආගමක් ගැනම අධ්‍යයනය කළා තියෙනවා. අප්‍රිකාවේ තියෙන ගෝත්‍රික ආගම් සහ විශ්වාස ගැන හිටන් අධ්‍යයනය කරලා තියෙනවලු. ඉතින් ඉස්සර කාලයේ තිබිලා මේ වෙනකොට නැති වෙලා ගියපු ආගම් ගැනත් ඉගෙන ගත්තලු. හැබැයි කවදාවත් අනිත් ආගම් වලටවත් ඒ විශ්වාසයන් වලටවත් පහර ගහන්න විවේචනය කරන්න ගියේ නෑලු. ඒ කාලේ පල්ලියෙන් තමයි මීගමුව පාලනය කරලා තියෙන්නේ. පල්ලියට විරුද්ධව යන්න මිනිස්සු බයයිලු. මීගමුවේ ගොඩක්ම හිටියේ දීවර පවුල්. ඉතින් ඒ කාලේ පල්ලියෙන් කිව්වලු හවසට මාළු වලට අයිස් දාන්න එපා කියලා. දැන් අයිස් දාන්න නැති වුණාම මාළු කල් තියා ගන්න බැහැනේ. ඉතින් ඒ නිසා හවස් වෙනකොට මාළු අඩු ගානට තමයි ඒ කාලේ විකිණිලා තියෙන්නේ. ඉතින් එක 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 జాතියේ මාළු වර්ග ඉස්සෝ දැල්ලෝ කකුලුව පොකිරිස්සෝ ගොඩක් අඩුවට ඒ කාලේ හවස් වෙනකොට මිලදී ගන්න පුළුවන්කම තිබ්බලු. මීගමුවේ හිටියලු ප්‍රනාන්දු කියලා කෙනෙක්. එයා දේශපාලන වැඩවලට සම්බන්ධයිලු. ඉතින් එයා ඡන්දෙ ඉල්ලුවට කවදාවත් දිනුවේ නෑලු. දවසක් සී අහනම ප්‍රනාන්දුගෙන් ඇයි හැමදාම ඡන්දෙන් පෙරදෙන්නේ කියලා. එතකොට ප්‍රනාන්දු කියනවලු අයියෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. පල්ලියෙන් කියලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අරුණම අනිත් හැම පක්ෂයක්ම කොමියුනිස්ට් කියලා. කොමියුනිස්ට් අයට ඡන්දෙ දුන්නම කෙලින්ම අපායේ ඉපදෙනවලු. ඒ පව හොදගන්න බෑලු. ඉතින් එයා පොදු පෙරමුණේ වුණත් එක්සත් ජාතික පක්ෂයේ නොවන හැම පක්ෂයක්ම දාලා තියෙන කොමියුනිස්ට් ගොඩට නිසා එයා හැමදාම ඡන්දෙන් පරදිනවලු. ඊට පස්සේ සීය කියනවා කමක් නැහැ මිනිස්සුන්ට ඒක පැහැදිලි කරලා දීලා ඡන්දය දෙන්න කියන්න. පල්ලිය දන්නේ නැහැනේ එයාලා කාටද ඡන්දය දුන්නේ කියලා. ඊට පස්සේ ප්‍රනාන්දු කියන මිනිස්සයා කියනවලු අයියෝ ඒත් වැඩක් නැහැ. මෙයාලා පව සමා කරගන්න වෙලාවේ පියතුමා ළඟට ගියාම පියතුමාට ඒක ගැන කියනවා. එතකොට පියතුමා මේක ගැන දැනගන්නවා.
ඊට පස්සේ ඉතින් පියතුමා මෙයාලට බනිනවා පාපිෂ්ඨයක් සමාව දී ගන්න බැරි පාපයක් කළා තියෙන්නේ කියලා බනිනවලු. ඉතින් පල්ලියෙන් තමයි මිනිස්සු පත් වෙලා තියෙන්නේ මේ ගමුවට. දවසක් පල්ලියේ විවාහ උත්සවයක් ගන්න දීලා නෑලු කතෝලික මිනිස්සෙක්ට. බැලින්නම් එයා සමසමාජකාරයෙක්. පස්සේ බිෂොප්ට කියන්න ගියාලු පල්ලියේ උත්සවය ගන්න දෙන්නේ නෑ කියලා. ඊට පස්සෙලු උත්සවය ගන්න දුන්නේ. තවත් දවසක් ඒ වගේම තවත් පක්ෂයක කෙනෙක්ගේ මරණයක් වෙලා පල්ලියේ වලලන්න ඉඩ දීලා නෑ. පස්සේ පල්ලියේ ගේට්ටුව ළඟ සෑහෙන සෙනඟක් එකට එකතු වෙලා එතන ලොකු රණ්ඩුවක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ සේරම දැන් පියතුමාට බනින්න අරගෙන ගේට්ටුව තල්ලු කර කර දගල දගල ඉඩලා කොහොම හරි එතන හිටපු කෙනෙක් කිව්වලු අපි ඔක්කොම එකට එකතු වෙලා යටින් තද ගල්ලා ගේට්ටු උස්සමු කියලා. පස්සේ ගේට්ටුව ගලවන්න යනවා කියලා පියතුමාට ආරංචි වුණාම පියතුමා බය වෙලා ඊට පස්සෙලු ඒ භූම දාන කටයුතු කරන්න පල්ලියේ ඒ ඉඩ කොටස ලබා දීලා තියෙන්නේ. ඉතින් මීගමුවේ අහිංසක මිනිස්සු ගොඩක් ඉඳලා තියෙනවා. හැබැයි එයාලා මේ විදියට පල්ලියේ රූකඩ වෙලාලු ඒ කාලේ ඉඳලා තියෙන්නේ. සීයාගේ પરම්පරාවේ මහන වෙලා ඉඳලා තියෙනවා ගොඩක් භික්ෂූන් වහන්සේලා. බද්දේ ගමෙන් තමයි වැඩියෙන්ම මහන වෙලා ඉඳලා තියෙන්නේ. ඒ භික්ෂූන් වහන්සේලා අතරින් ශ්‍රේෂ්ඨතම හාමුදුරුව තමයි කරතොට ධර්මාරාම හාමුදුරුව කියන්නේ. මේ හාමුදුරුව වැලිවිට සරණංකර හාමුදුරුවන්ගෙන් අත්තරගම පඩිවරයාගෙන් ඉගෙනගෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජාදි රාජසිංහ රජතුමාගේ අනුශාසකවරයා විදියට කටයුතු කළා තියෙනවා. පස්සේ හාමුදුරුවයි රජුරුවයි අතර තියෙන සම්බන්ධයට ඉරිසියා කරපු යම් පිරිසක් රජුරුවන්ට කියනවා කරතොට ධර්මාරාම හාමුදුරුව ලන්දේසීන් එක්ක කුමන්ත්‍රණය කරනවා කියලා. ඊට පස්සේ හාමුදුරුවන්ව හිර කරලා දාන්න රජුරුව නියෝග කරනවා. මේ වෙලාවේ තමයි හාමුදුරුව බාරස කාව්‍ය ලියන්නේ. ලංකාවෙන් බිහි වුණු විශිෂ්ට කවියක් බර කව ගබසක. පස්සේ මේක රජුරුවන්ට අරිනවා. රාජාදි රාජසිංහ රජුරුව කියන්නේ ලොකු උගතෙක්. රජුරුවන්ට මේකේ තේරුම හොයාගන්න බැරුව යනවා. අනිත් අයගෙන් අහනවා එයාලා දන්නෙත් නැහැ. පස්සේ හාමුදුරුවන්ටම එන්න කියලා හාමුදුරුවන් එතෙන්ට ගෙන්නලා තේරුම අහගන්නවා. හාමුදුරුවන්ගේ බහුශ්‍රැතකම ගැන පැහැදිලා සමාව අරගෙන පහත රට සංඝනායක ධූරය ඊට පස්සේ සිරිපාදේ නායක පදවිය ලබා දීලා පල්ලෙබැද්ද සංකපාල විහාරය ලබා දෙනවා. ඒ විතරක් නෙමේ පල්ලෙබැද්දෙන් අක්කර 13000ක් විතර හාමුදුරුවන්ට නින්දගමක් විදියට පූජා කරනවා. කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව අද වෙනකොට පරම්පරා 11ක් නැත්නම් 12ක් විතර වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඔය සෑම් විජේසිංහ කියන්නේ ඒ පරම්පරාවට අයිති කෙනෙක්. පස්සේ ඉතින් සුද්ධංගේ කාලයේ වෙනකොට පරම්පරාවට අයිති ඉඩකඩම් වෙන වෙන අය අයිති කරගෙන තියෙනවා. පස්සේ විජේසිංහලා එකට එකතු වෙලා එව්වට නඩු කියලා ඒ ඉඩම් ටික ආයි තමන්ගේ සන්තකයට අරගෙන ඒ ඔක්කොම පල්ලෙබැද්ද සංකපාල රජ මහා විහාරයට පූජා කළා කියලා 100 දවසක් කිව්වා. හැබැයි අක්කර දෙකක් නැති වෙලා තියෙනවා. මොකද ලන්සියෙක් ඒ අක්කර දෙක බලෙන් අරගෙන තියෙනවා. අයිබුවන්, මගේ නම චතුරංග අබේසිංහ. අද මම ඔබව හමු වෙන්නේ e-learning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීම. දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සීග්‍රයෙන් දියුණු වෙන ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක්. නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක්. මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත් දත්ත විද්‍යාවෙන් ඔබට තෝරාගත්ත හැකි කොටස කුමක්ද ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. සීයා ගොඩක් හොදට දන්නදුරන බද්දේගම හාමුදුරු නමක් හිටියා.
අපේ නෑදෑයෙකුත් වෙනවා. දවසක් මේ හාමුදුරුව ගැන සීයා අපිට සීයාගේ මතකය අවදි කළා. මේ හාමුදුරුව ඉස්සරහෙන දරඩඩු කෙනෙක්. ලංකාවෙන් පාර්ලිමේන්තු ගියපු හාමුදුරුවරුන් අතරේ මුල්ම හාමුදුරු නම පළවෙනි හාමුදුරුව කියලා කියනවා. හාමුදුරු ඉස්කෝලේ යන කාලේ හෙන JVP කාරයෙක්. ඉතින් දෙවතාවක්ම ගෝරිදාගෙන ඉස්කෝලෙන් එළෙව්වලු. දෙවෙනි පාර එළවපු වෙලාවේ ඉස්කෝලේ එළියේ ඉන්නකොට පන්ති භාර ගුරුතුමිය ඇහුවලු ඇයි එළියේ ඉන්නේ කියලා. පස්සේ ඉතින් විස්තරය කිව්වලු. ඊට පස්සේ විදුහල්පති ළඟට ගිහින් ගුරුතුමිය කිව්වලු සර් මේ ළමයා වරගන්න නැත්නම් මම මේ ඉස්කෝලෙන් අස් වෙලා යනවා කියලා. ඊට පස්සෙලු ආයිත් මේ හාමුදුරුවන්ව ඒ කියන්නේ හාමුදුරුවෝ ගිහි කාලෙදි නැවත ඉස්කෝලෙට අරගත්තේ. හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට තේරීපත් වුණාට පස්සේ හාමුදුරුවෝ කල්පනා කළාලු කාටද මම මුලින්ම මේ සතුටුදායක ආරංචිය කියන්න ඕන කියලා. එහෙම කල්පනා කර කර ඉන්නකොට මුලින්ම මතක් වුණේ අර ගුරුතුමියවලු. පස්සේ හාමුදුරුවෝ ගුරුතුමියව හොයාගෙන ගිහින් සිවුර පිටින්ම චීවරේ පිටින්ම ගුරුතුමියව බදාගෙන ගුරුතුමියට ඒ ආරංචිය කිව්වලු. ඉතින් ගුරුතුමිය හොදටම ඇඩුවලු. සතුට දරාගන්න බැරුව හාමුදුරුවන්ටත් ඇඩුනලු. ඉතින් හාමුදුරුව කියන්නේ ඒ ගුරුතුමිය නිසාලු හාමුදුරුව හොදට ඉගෙන ගත්තේ මහන වුණේ හොද ගමනක් ආවේ. ගුරුතුමිය එදා හාමුදුරුවන්ව ඉස්කෝලේට අරගත්තේ නැත්නම් ඒ කාලේ JVP ව්‍යාපාරය නිසා අනිවාර්යයෙන්ම පොලිසියෙන් වෙඩි කාලා මැරෙන්න ඉඩ තිබ්බලු. හාමුදුරුවන්ට ඉස්සර ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑලු. කැඩිච්ච ඉංග්‍රීසි වලින්ලු කතා කළේ. ඉතින් හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි කතා අහන ගොඩක් අය හාමුදුරුවන්ට හිනා වෙලා තියෙනවා. පස්සේ හාමුදුරුවෝ හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන පහු වෙනකොට හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි හොඳම හොඳ අති විශිෂ්ට මට්ටමකට ආවලු. ඒ වගේම හාමුදුරුවෝ ආගමික සහජීවනයේ වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ නිසා අනිත් ආගම් වල අයවත් හොඳට දැන අඳුරගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ පල්ලියක මදර් කෙනෙක් නැති වෙලා තියෙනවා. මේ හාමුදුරුවෝ අවමංගල්‍ය උත්සවේ පටන් ගන්නත් සෑහෙන වෙලාවකට කලින් එතෙන්ට වැඩම කළා. එතන ඉන්න අයත් එක්ක කතා කරලා උත්සවය ගැන හැම හොයලා බලලා තියෙනවා. පස්සේ එතන වාඩි වෙලත් ඉඳලා තියෙනවා. හාමුදුරුවෝ කතාවක් පවත්තලත් තියෙනවා. භූමදානය කල්ල ඉවර වෙලත් එතන සෑහෙන පිරිසක් එක්ක හාමුදුරුවෝ හිටියලු. ඉතින් එහෙම ඉඳලලු ආයිත් හාමුදුරුවෝ වැඩිය. ඉතින් එතෙන්ට ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ෆාදර්ස්ලා මදර්ස්ලා සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා. ඉතින් හැමෝම ඒ අතරින් හාමුදුරුවෝ කැපී පෙනනලු. මොකද අර හැමෝම සුදු පාටටනේ අදින්නේ. ඉතින් සුදු ඇඳන් ඉන්න 1000ක් විතර දෙන අතරින් තැබිලි පාට සිවුර නිසා හාමුදුරුවෝ හොදට කැපිලා පෙනිලා තියෙනවා. ඉතින් කවුද මේ හාමුදුරුව? මේ වෙන කවුරුත් නෙමෙයි, අපවත් වී වදාළ පූජ්‍ය බද්දේගම සමිත හාමුදුරුවෝ. සීය පැවතීගෙන ඇවිල්ලා තියෙන ටිකක් ධනය සහ බලය තිබ්බ පරම්පරාවකින්ලු. සීයගේ මුත්තා වාසල මුදලි කෙනෙක්. වාසල මුදලි කියන්නේ මුදලිටත් වඩා ඉහළ තනතුරක්. මුත්තට ළමයි ඉඳලා නැහැ. ඒ වුණාට ලොකු සල්ලි ගොඩකුයි මහා දේපලකුයි තිබ්බලු. ඉඩකඩම් වලින් විතර අක්කර 2000කට වඩා තිබිලා තියෙනවා. ඒ කාලේ අලුත් අවුරුද්දට සීයා හේ ගියාම මෙයා අපේ සීයලාට එහෙම සල්ලි දෙනවලු. ලොකු වට්ටියක සල්ලි මිටි බෙදලා තිබිලා තියෙනවා. සීයේ කොළ වලින් තමයි සල්ලි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ සීයක් කියලා කියන්නේ අද කාලේ නම් ලක්ෂයක් විතර වෙනවලු. ඒ මුත්තට මුණුබුරෙක් වෙන දේශපාලඥයෙක් හිටියලු. කොමියුනිස්ට් කාරයෙක්. ඒකත් හෙන වක්‍ර නෑකමක්ලු. මිනිහා ඉතින් මොකද කරන්නේ, මුත්තගෙන් සල්ලි අරගන්න එකමලු කළේ. ඉතින් 20,000 30,000 40,000 50,000 වගේ ගණන් කඩාගත්තලු. සල්ලි ඕන වෙන වෙලාවට විතරයිලු මුත්තව මතක් වෙන්නේ. දවසක් අපේ සීයා ඉස්කෝලේ ඉවර වෙලා මුත්තගේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවක එක පාරටම JR ජයවර්ධන ජනාධිපතිතුමා ආවලු. ඇවිල්ලා මුත්තට බැන්නලු, ඇයි කැතවැඩ කරන්නේ කියලා. ඒ පාර මුත්ත ඇහුවලු, කැතවැඩ? මොකද්ද මං කරපු කැතවැඩ කියලා. ඊට පස්සේ JR කිව්වලු, ඇයි දැන් කොමියුනිස්ට් කාරයින්ට සල්ලි දීලා උදව් කරන්නේ? අපේ පක්ෂයට උදව් කළොත් නරකද කියලා.
पसे मुत्तकीवलु एयामगे मुनुबुरा मम एकाय याट सल्ली दुन्नी मुनुबुराट नोदी मम विनकाट देन्नद कियला अपे सीयट कीवलु गिहिं चेक्पोत अरन एविल्ला रुपियल 10000ක් ලියන්න කියලා ඒ පාර 100ක් ගිහිල්ලා චෙක්පොත අරන් ඇවිල්ලා චෙක්පොතේ ලිව්වලු රුපියල් 10000. ඊට පස්සේ මුත්තා ඒක JR ට දෙනවා. කොහොම හරි මුනුබුරා මැරෙනවා. 100 කියන විදියට එයා මැරෙන්නේ හොද්දටම අසනීප වෙලා ඉන්නකොට. ඉතින් එයා අසනීප වෙලා ඉන්නකොට ප්‍රයිවට් හොස්පිටල් එකකලු නතර කරලා තියෙන්නේ. එතකොට සර් ජෝන් කොතලාවල ඒ ඉස්පිරිතාලයට කියලා තියෙනවා මෙයා වාමාංශික කෙනෙක් ඒ නිසා වහාම ඕකෙන් අහක් කරලා දාන්න කියලා ඊට පස්සේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයකටලු දාලා තියෙන්නේ ඒ ඉතින් එහෙම දාලා ටික කාලයයිලු හිටියේ 1952 දී වගේ මියදෙනවලු මේ මුත්තගේ අයියට පුතෙක් ඉඳලා තියෙනවා එයා බැඳලා තියෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ හැමත් නැත්නම් මැතිණියගේ අයියාගේ දුවෙක්ව හෙන විශාලට උත්සවයේ ගත්තලු හැබැයි ඒ කියන්නේ සීයලත් ඒකට ගිහිල්ලා තියෙනවා හැබැයි ඉතින් ඒ මගුල හරි ගියේ නැහැ කියලා තමයි අපේ සීය කියන්නේ සීයගේ අම්මා වලව් પરම්පරාවකින් ආපු කෙනෙක් ඉතින් හෙන උජාරුවෙන්ලු ඒ කාලේ හිටියේ ඒ දවස්වල પરම්පරාවේ නම්බුව බේරගෙන තමයි වැඩ කරලා තියෙන්නේ උත්සවයකට ගියත් හොදට ඇදපැලද්දගෙන යනවලු එහෙම ගිහින් පුටුවක වාඩි වුණා එයාට හරියන జాතියේ පුටුවකලු වාඩි වෙන්නේ ඒ පුටුව හරි නෑ කියලා එයාට හිතුනොත් ඒකේ වාඩි වෙන්නේ නැතුව වෙන තැනකට යනවලු ආශ්‍රය කරෙත් ගොඩක් උසස් අයවලු ඒ කාලේ වලව් වල ඉන්න අයට ලොකු පිළිගැනීමක් තිබුණා එහෙම විස්තරේ කියලා ඉවර වෙන ගමන් සීය කිව්වේ දැන් නම් ඉතින් වලව් තිබ්බ තැනක දූවිල්ලක්වත් හොයාගන්න නෑ කියලා ඉස්සර තිස්ස මහරාමේ අපේ සීයාගේ මහප්පා කෙනෙක් හිටියලු මහන වෙලා. පස්සේ වදුරබ පන්සලේදී ඒ මහප්පා අපවත් වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක ඒ කාලේ තිස්ස මහරාමේ පන්සලේ නායකහඳුරන්ට ඕන වුණාලු තවත් හොද වංශවත් කුලයක කෙනෙක්ව මහන කරවන්න. ඉතින් මම කලිනුත් කිව්වනේ විජේසිංහ પરම්පරාව කියන්නේ වංශවත් પરම්පරාවක් කියලා. ඉතින් ආයේ පාරක් විජේසිංහ પરම්පරාවේම කෙනෙක්ව මහන කළාලු හාමුදුරුවෝ ඒ කියන්නේ මේ ලොකු හාමුදුරුවෝ සල්ලි වියදම් කළා කාර් එකක් ගෙදරට යවලා ඒ කෙනාව පන්සලට අරගෙන ආවලු ඊට පස්සේ පන්සලට දැන් මේ රට වටෙන්ම ආධාර එනවනේ ඉතින් ඒ වායෙන් හොදට මේ හාමුදුරුවන්ට උගන්නලා එක දවසක් බලනකොට මෙන්න මේ හාමුදුරුවෝ ගෑනු ළමෙක් එක්ක ඉඳලා අහුවෙලා පස්සේ ඉතින් මොනව කරන්නද සිවුරු ඇරලා මාස ගානක් සියලාගේ නෑදෑයෙක්ගේ ගෙදර නැවතිලා ඉඳලා ඒ ගින්න අමතක වුණාට පස්සේ ආයෙත් සිවුරක් දාගෙන පන්සලට ගියාලු. හැබැයි බාරගෙන නැහැ. පින නැහැ. තිස්ස මහරාමය කියන්නේ එසේ මෙසේ තැනක් නෙවෙයිනේ. ඒ වැඩේ කරගත්තේ නැත්නම් කවදා හරි දවසක තිස්ස මහ රජමහාවියාරේ නායක හාමුදුරුව වෙන්න වාසනාව තිබුණු චරිතයක්. ඉස්සර සීය කතෝලික පාසලක ඉගෙන ගත්තා. ඒක මං හැදින්වීමේදීත් කිව්වා. එහෙ ඔක්කොම අය උග්‍ර කතෝලිකලු. පල්ලියේ පියතුමාලු කතෝලික ධර්ම ඉගැන්නුවේ. සීය විතරයිලු බෞද්ධ ළමයෙක්ට හිටියේ. ඉතින් පියතුමා දවසක් පාඩමකදී ඉගැන්නුවලු කතෝලික දහම හැරුණකොට අනිත් ආගම් ඇදහිීම විශාල පාප කර්මයක්. උදාහරණයක් විදියට හාමුදුරුවරුන්ගෙන් බණ ඇසීම ගන්න පුළුවන් කියලා. ඉතින් සීයලු පන්ති ඉස්සරහාම පේලියේ හිටියේ. ඒක ඉතින් සීයාගේ මූණටම දමල ගැහුව ගහලා ඒ කියන්නේ කනට ගැහුවා වගේ දෙයක් කියලා තමයි සීයා කියන්නේ. සීයා බෞද්ධ කතෝලික ආගම් දර්ශන දෙකම ඉගෙන ගත්තා. සීයලග පැරණි තෙස්තමේන්තුවක් තිබ්බා, නව තෙස්තමේන්තුවක් තිබ්බා. බයිබලයේ දැන් සීයා එක දවසක් මට කියවපු දෙයක් තමයි දැන් බයිබලයේ තියෙනවා ජේසුස් වහන්සේ ඉපදෙන අවුරුදු 4000කට කලින් දෙවියන් වහන්සේ ලෝකේ මෙව්වා කියලා. ඉතින් සීයට දවසක් ප්‍රශ්නයක් ආවලු අවුරුදු 4000කට කලින් මේ ලෝකය තිබ්බේ නැද්ද කියලා. සීයා ඉතින් මේක සීයාගේ යාළුවෙක්ගෙන් ඇහුවලු මොකද එයා උග්‍ර කතෝලිකයෙක්ලු. එයා ඒ ප්‍රශ්නයට උත්තරයක් දුන්නලු එහෙම පුළුවන් අපි අද අවුරුද්දකට දවස් 365ක් තියෙනවා කියලා කියනවනේ. ඉතින් ඒ කාලේ සමහර විට අවුරුද්දකට දවස් 10000ක් විතර තිබ්බ වෙන්න ඇති කියලා.
කියලා මිනිහා ප්‍රශ්නේ ලිස්සලා ගියාලු. හැබැයි සීය කියන්නේ ඒ මිනිස්සයා දීපු උත්තරේ වැරද්දක්කුත් නැහැ කියලා. ඉතින් අපේ සීය හැම ආගමක්ම කියෙව්වා හැම ආගමකින්ම ගන්න පුළුවන් හොඳ දේවල් ටික අරගත්තා. එයා ආගම් වලට බෙදිලා හිටියේ නැහැ. දැන් ගොඩක් අය බෞද්ධ වෙලා තියෙන්නේ නමට විතරයි. ඒ වුණාට බුද්ධාගම ගැන මුකුත් දන්නේ නැහැ. ඉතින් සීයා හැබැයි තදින්ම විශ්වාස කරපු දෙයක් තියෙනවා මේ කාල් මාක්ස් ගේ සුප්‍රකට ප්‍රකාශනය. ආගම යනු මිනිසාගේ අභින් කියන ප්‍රකාශනය. දැන් කාල් මාක්ස් ආගම් ගැන ගොඩක් දේවල් ලිව්වනේ. එයා ලියපු පොත් අපේ රටේ ඒ කාලේ පුස්තකාලවල ලේසියෙන් තිබිලා නැහැ. හරිම සංකීර්ණ ඉංග්‍රීසි වචන තමයි ඒවයි තියෙන්නේ. ඉතින් සීයා කාල් මාක්ස්ගේ පොත් නිතරම කියවපු කෙනෙක්. සීයත් පරිවර්තකවරු දෙතුන් දෙනෙක්ව හම්බ වෙලා කියලා තියනවලු කාල් මාක්ස්ගේ පොත් සිංහලයට පරිවර්තනය කරන්න කියලා. එතකොට එයාලා කිව්වලු ඒව පරිවර්තනය කළත් සිංහලෙන් නියම අදහස එන්නේ නැහැ කියලා. ඉතින් සීයා කියන්නේ සීයා කිව්වේ කාල් මාක්ස්ගේ පොත් කියවනවා නම් ඉංග්‍රීසි පොතම හොයාගෙන කියවන්න කියලා. අපේ රටේ සිංහල වෙලා ඉපදුනොත් එයා බෞද්ධ වෙනවා. මුස්ලිම් කෙනෙක් වෙලා ඉපදුනොත් එයා ඉස්ලාම් වෙනවා. එතකොට අකමැති වුණොත් එයා ඉස්ලාම් දහමේ ඉන්න ඕන. දෙමළ නම් Hindu. ඉතින් ඉපදෙනකොටම ආගම බලෙන්ම පැටවෙනවා. සීය කියන්නේ වයස අවුරුදු 18 දී දෙන්න ඕන තමන් කැමති ආගම තෝරගන්න කියලා. මොකද අකමැත්තෙන් සහ අනවබෝධයෙන් ආගමක් අදහලා තේරුමක් නැහැ. අපේ රටේ ගොඩක් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු ලොකු ලොකු දොස්තරලා ඊට පස්සේ ලොකු ලොකු ලොක්කෝ එහෙම ආගම් පිළිගන්නේ නැහැ. එයාලට ආගමක් නැහැ. එයාලා අනුගමනය කරන්නේ කාල් මාක්ස්ගේ ඉගෙන්වීම් කියලා තමයි සීය කිව්වේ. ඒක වර්තමානයේද අතීතයේද කියලා නම් සීය කිව්වේ නැහැ. මම හිතනවා ඒ අතීතයේ කියලා. ඉතින් සීය කියපු කතාවලින් මගේ මතකයේ දැන්ට තියෙන කතා ටිකක් තමයි අද වැඩසටහනෙන් මම මේ ගෙනාවේ. සීය අද ජීවතුන් අතර නැහැ. සීය වසර 90ක් විතර ආයු වලදලා 2017 අවුරුද්දේදී අප අතරින් සමුගත්තා. සීය ජීවත් වෙලා හිටියානම් අද මේ වැඩසටහන බලලා එයා සෑහෙන සන්තෝෂ වෙයි. හැබැයි ඉතින් මොනවා කරන්නද? ඒක තමයි ජීවිතේ හැටි. ආවනයි යන්න ඕන. විශේෂ මතක් කිරීමක් කරන්න ඕන. මං සීය සම්බන්ධව කරපු අනිත් වැඩසටහන් සම්පාදනය කරපු ලිපි, ඒ වගේම සීය විසින් ලියන ලද ලිපි සහ සීය විසින් එකතු කරන ලද විශේෂිත දේවල් හැම එකක්ම මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මං දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම එව්වත් ගිහිල්ලා බලලා ඒ අමතර දැනුම එකතු කරගන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් අද වැඩසටහන හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න පුළුවන්. ඔයාලගේ අදහස් එහෙමත් නැත්නම් ඔයාලගේ සීයලා ගැන ඔයාලට තියෙන මතකයන් පහලින් කමෙන්ට් කරන්න අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා මතක් කරනවා. අද නම් අපිත් එක්ක පළවෙනි වතාවට එකතු වෙන්නේ. ඒ කියන්නේ තාමත් ඔයාලා මේ channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කිරීමක් කරන්න කැමති. අපි තවත් මේ වගේම වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.